हाय दुवेपुते इतें अभी दें वाला मे मसे तो अभी पटांगत्ते वीडियो पटांगत्ते डिसेंबर अगस्त वाले वगे इतें मे अभी वीडियो देखा दें वाला निकुच्चलती नो तो अभी मे मम सूदा मे तुंगिन वीडियो ओगोलंट इधर पत क्या मे के वाट मत गया थी मैं पाड़ा कोट से खाली कोट सकता अगर आप ही मैंने मेम किए थे आहार दाम एक इधर ले आना कोट निष्पाद क्या प्राथमिक क्या पेन्ना द्वितीय क्या पेन्ना सा तृतीय क्या पेन्ना है डीड कता अगर मैं के वाट मत गया थी मामा की हुआ मैं हम अवस्था में सीर दहाय का शक्ति प्रमाण या किधर आए इधर ही पुरुष वाले आने के लिए सीर अनु का शक्ति प्रमाण है हम का फिर मत පරිසරේ මේ කියන්නේ ඉදිරි ශක්ති પરම්පරාවට ඒ ඉදිරි පුරුක් වලට යන්නේ නැහැ. ශක්තිය මොනවහරක මේකට අපත යනවා කියලා කිව්වා. ඒක අපි මේ විදිහට ඇඳුවොත් එහෙම ඒක පිරමීඩාකාර ස්වරූපයක් ගන්නවා කිව්වා. ඒකට අපි කියනවා ශක්ති පිරමීඩ කියලා. ශක්ති පිරමීඩ කියලා කියනවා. හරි. එතකොට ඔය ඒකේ අපි මෙන්න මේ විදිහට පිරමීඩයක් ඇඳ වලට මතක ඇති පළවෙනි වැඩසටහනේ එතකොට මේ ශක්ති පිරමීඩ වගේම මට තව අද ඊළඟ අපි මේවට කියනවා පාරිසරික පිරමීඩ කියලා. එතන බලන්න දැන් මේ වගේ තවත් පිරමීඩයක් ගොඩනගමු. දැන් උදාහරණයක් කරලා ගත්තාම මේ ශාක වනාන්තරයක් ගත්තාම ශාකනේ වැඩිපුර තියෙන්නේ. දැන් හාව කන්නේ වැඩිපුරම ශාකනේ. එතකොට මෙයා කන ගස් සංඛ්‍යාව ගණනලා ගත්තොත් එහෙම මේ සංඛ්‍යාව අති විශාලයි. නිෂ්පාදකව අති විශාල සංඛ්‍යාවක් කනවා. හැබැයි ඒ වනාන්තරයේ ශාක තියනවා වගේම හාවත් ඉන්නවද? ශාක තියෙන ප්‍රමාණයට හාව ඉන්නවද? නෑ ඊට වඩා අඩුයි. රංචු රංචු ඉන්නවා, මෝ ඉන්නවා රංචු රංචු. හැබැයි ශාක තියෙන ප්‍රමාණයටම හාව මෝ නෑ. එතකොට ඒ සංඛ්‍යාව කරගෙන ගත්තොත් එහෙම ශාක භක්ෂක ඊට වඩා අඩුයි. මේ හාව අල්ලගෙන කන කොටිය හාව තරම් ඉන්නවද? හාව තරම් නැහැ. ඊට වඩා අඩු සංඛ්‍යාවක් ඉන්නේ. ඔය කොටි රංචුවක්, සිංහ රංචුවක්, ඔයගොල්ලෝ අර ඇනිමල් ප්ලැනට් එකෙන් බලනවා ඉතින්. හරි. ඊට වඩා අඩුයි. එතකොට ඒ ඔක්කොගේම මස් කන උකුස්සෝ ඔච්චර සංඛ්‍යාවක් ඉන්නවද? නැහැ. උකුස්සෙ දෙන්නේ කරගෙනම දකින්න ඇති. සංඛ්‍යාව ගත්තාම මොකද වෙන්නේ? ඉදිරියට යනකොට පුරුකේ ඉදිරියට යනකොට සංඛ්‍යාවත් එන්න අඩු වෙනවා. ඒක අපි මේ විදිහට ගත්තාම අපි මේකට කියනවා සංඛ්‍යා පිරමීඩ. මේකට අපි කියනවා සංඛ්‍යා පිරමීඩයක් කියලා. එතකොට සංඛ්‍යා පිරමීඩේ ගන්න නිෂ්පාදකය වැඩි, ඊට වඩා අඩුයි ශාක භක්ෂකයෝ, ඊටත් වඩා අඩුයි කොටිය වගේ ද්විතීක කට්ටිය, තෘතීක කට්ටිය ඉතාම අඩුයි සංඛ්‍යා පිරමීඩ. එතකොට අපි අධිගෙන ගන්න දෙවෙනි පිරමීඩේ තමයි අපි පළවෙනි වීඩියෝ වල සටහනදී මේ ශක්ති පිරමීඩ කතා කරා. දැන් අපි පටන් ගන්නවා සංඛ්‍යා පිරමීඩ. ලියගන්න මාතෘකාව සංඛ්‍යා පිරමීඩ. දැන් මෙහෙම ආහාර දාමයක ඉදිරියට යත්ම ජීවී සංඛ්‍යාවද ක්‍රමයෙන් අඩුවේ. ජීවී සංඛ්‍යාවද ක්‍රමයෙන් අඩුවේ. මේද පිරමීඩාකාර ස්වරූපයක් ගනි. මේද පිරමීඩාකාර ස්වරූපයක් ගනි. මේවා සංඛ්‍යා පිරමීඩ නමින් හඳුන්වයි. මේවා සංඛ්‍යා පිරමීඩ නමින් හඳුන්වයි. තෘතීක ගැපෙන්න තමයි ඊටාම අඩු වෙන්නේ. සංඛ්‍යා පිරමීඩ නමින් හඳුන්වනා කියලා මෙන්න මේ වීඩියෝ එක නවත්තලා දැන් මෙන්න මේ පිරමීඩය අඳගන්න මෙන්න මේ වගේ. හරි, අඳගත්තද? දැන් අහගන්න. මේ සංඛ්‍යා පිරමීඩය අනිත් පැත්ත ගහන්නත් පුළුවන්. ඒක තනි පොල් ගහක්. ඒකේ ඉන්න පුළුවන්. දැන් තනි එක පොල් ගහක් ඈ. මේ තියෙන එක පොල් ගහක්. ඕකේ ඉන්න පුළුවන් කුරුමිනිය ගොඩාක්. පොල් කුරුමිනිය.
කළු පොල් කුරුමිණියා නැත්නම් රතු පොල් ගුල්ලා ඒ වගේ. එතකොට කුරුමිණිය ගොඩක් ඉන්න පුළුවන්. මෙන්න. නිෂ්පාදකයෝ එක්කෙනයි ඒක කණ්ඩ කුරුමිණිය ගොඩායි. හරි? ඒ කුරුමිණියන්ගේ ඇඟේ චූටි මයිටාව ඉන්නවා. එක කුරුමිණියගේ ඇඟේ මයිටාව දැන් අපි අර ඔළුවේ උකුණු ඉන්නවා වගේ. උන්ගේගෙත් ඉන්නවා මයිටාව. පුංචි පුංචි පරපෝෂිත සත්තු ඉන්න උන්ගේගෙ. හරි? එතකොට එක කුරුමිණියගේ 10 දිනක් ගත්තොත් එහෙම 100ක් ගත්තොත් එහෙම 1000කට වැඩි. එහෙනම් පුතේ අන්න බලන්නකෝ ඒගොල්ලන්ගේ මතය පෙනවා තව ජීවීන් කණ්ඩායමක් ඕම විදියට මේ ඉන්නේ පොල් ගස මේ ඉන්නේ පොල් කුරුමිණියා මේ ඉන්නේ කෘමි පරපෝෂිතයා මේක බලන්නකෝ මේ සංඛ්‍යා මේ පිරමිඩේ අනිත් පැත්ත ගහන්නේ මේ පිරමිඩේ අනිත් පැත්ත ගහලා එතකොට එහෙම යටි කුරු පිරමිඩක් තියෙන්න පුළුවන් හරි පහළ යන්න එහෙම පොල් ගසක වෙසෙන කෘමි සතුන් සැලකූ විට කෘමි සතුන් සැලකූ විට මෙම සංඛ්‍යා පිරමිඩය මෙම සංඛ්‍යා පිරමිඩය යටිකුරු වීමද සිදුවිය හැක යටිකුරු වීමද සිදුවිය හැක යටිකුරු වීමද සිදුවිය හැක එහෙම කියලා මෙන්න මේ යටිකුරු සංඛ්‍යා පිරමිඩය අරගන්න පොල් ගස එකයි ඒක කන කුරුමිණිය ගොඩයි ඊට පස්සේ කුරුමිණියන්ගේ ඇඟේ ඉන්න පරපෝෂිතයෝ ඊට වඩා ගොඩයි හරිද දැන් මේක අඳගත්තනේ කොහොමද මේ සංඛ්‍යාව මනින්නේ සංඛ්‍යාව මනින්නේ ඒකකය සංඛ්‍යාව මනින්නේ ඒකකයේ වර්ග මීටරයක් තුල වෙසෙන ජීවීන් වර්ග මීටරයක් තුල වෙසෙන ජීවීන් සංඛ්‍යාව වර්ධන අපි කියන්නේ සංඛ්‍යාව මනින්නේ ඒකකයේ දැන් මෙහිදී සංඛ්‍යාවන්නේ ඒකකයේ වන්නේ සංඛ්‍යාවන්නේ ඒකකයේ වන්නේ වර්ග මීටර එකක් තුල වෙසෙන ජීවීන් සංඛ්‍යාව වේ වර්ග මීටර එකක් තුල වෙසෙන ජීවීන් සංඛ්‍යාව වේ හරි වර්ග මීටර එකක් තුල වෙසෙන ජීවීන් සංඛ්‍යාව වේ. ඉතින් අපි පිරමිඩ දෙකක් ඉවර කරා. එකක් තමයි සංඛ්‍යා පිරමිඩ අනිත් එක තමයි ශක්ති පිරමිඩ. තව අපිට එක පිරමිඩයක් තියෙනවා. පාරිසරික පිරමිඩ යටතේ තව එකක් අපිට තියෙනවා. මොකක්ද මේ? දැන් බලන්න ජෛව ස්කන්ධය. ජෛව ස්කන්ධය. බලන්න මේ හාව ජීවිත කාලයට වල් කොච්චර කන නැද්ද තුනසාක කොච්චර කන නැද්ද එතකොට තුනසාක වල ස්කන්ධය නේද වැඩි මුයෙක් ගත්තහම අලියෙක් ගත්තහම මේ මේ ඒගොල්ල මොනතරම් ජෛව ස්කන්ධයක් මේ බරක් හැටියට කිරලා ගත්තොත් වැඩිපුරම කන්නේ මොනවද සාක එච්චරකටම බරද මුගේ ඇඟ හාවගියගේ එච්චරකටම බරද ඌ කන වල් ප්‍රමාණයටම හරියන්න මෙයාගේ බරද නෑ වල් ටොන් 10ක් කරනවා නම් ටොන් 10ක් තියෙද හාවි නෑනේ පුතේ ඌ කිලෝ 3 4ක් 5ක් විතර වෙයි අන්න බලන්නකෝ වල් වල ස්කන්ධය කිරලා ගත්තොත් ජෛව ස්කන්ධය කිරලා ගත්තොත් එහෙනම් මෙයාගේ අති විශාලයි ජීවිත කාලයට එන ගොඩක් කනවනේ මෙයා එච්චර බර නෑනේ මෙයා හරි මේ කොටිය ගත්තොත් මස් කොච්චර කනව ඇද්ද ජීවිත කාලෙටම ටොන් කීයක් කනව ඇද්ද ඒ කන ටොන් ප්‍රමාණය හැටියටම කොටියගේ ඇඟේ බර ටොන් ගානක් තියෙනවා නෑ කිලෝවක් 80ක් 80ක් 90ක් විතර ඇද්ද
උකුස්සත් එහෙම ඌගේ වැඩේ කන එක. ඌ පක්ෂීන්ගේ වැඩේ කන එකමනේ. හරි. කන්න වෙන එකම තමයි කරන්නේ. හරි. එතකොට මේ උකුස්සත් ඌගේ ජීවිත කාලෙම කොච්චර ජෛව ස්කන්ධයක් මස් හැටියට කනව ඇද්ද? ඒ හා සමානම උකුස්සගේ ඇඟේ බරක් ටොන් ගානක් තියෙනවද? නෑ ඌ කිලෝ 10ක් 15ක් ඇද්ද. ඉහළට යන්න යන්න ජෛව ස්කන්ධයට මොකද වෙන්නේ? නිෂ්පාදකය වැඩි ශාක භක්ෂක වෙන තව අඩුයි 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 ඉහළට යන්න යන්න ජෛව ස්කන්ධයත් ක්‍රමක්‍රමයෙන් අඩුවේ. අපි ඒක පිරමිඩාකාර ස්වරූපයක් ගන්න හින්දා ඒකට අපි කියනවා ජෛව ස්කන්ධ පිරමිඩ කියලා. පැහැදිලිද? ආ. ලියගන්න මාතෘකාව ජෛව ස්කන්ධ පිරමිඩ. ලියන්න එහෙම ආහාර දාමයක ඉදිරියට යත්ම ආහාර දාමයක ඉදිරියට යත්ම ජෛව ස්කන්ධයේද ක්‍රමයෙන් අඩුවේ. ජෛව ස්කන්ධයේද ක්‍රමයෙන් අඩුවේ. ජෛව ස්කන්ධයේද ක්‍රමයෙන් අඩුවේ. මේ පිරමිඩාකාර ස්වරූපයක් ගන්න. මේද පිරමිඩාකාර ස්වරූපයක් ගන්න. මේ ජෛව ස්කන්ධ පිරමිඩ නමින් හඳුන්වයි. මේ ජෛව ස්කන්ධ පිරමිඩ නමින් හඳුන්වයි. මේ ජෛව ස්කන්ධ පිරමිඩ නමින් හඳුන්වනා කියලා දැන් වීඩියෝ එක නවත්තලා මෙන්න මේ වගේ ජෛව ස්කන්ධ පිරමිඩයක් ඇඳගන්න. ඇඳගන්න. මේව ආපහු අපි හෝල් ක්ලාස්ස් පටන් ගත්තට පස්සේ ආයෙ මේවා ඇඳගෙන නගලන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවෙම කියන දේවල් කරන්ඩ අඳින්න ඒ සටහන් සම්පූර්ණ කරලා තියාගන්න. ඊට පස්සේ කෙලින්ම ප්‍රශ්න පත්‍ර වලට තමයි බහින්නේ. හෝල් ක්ලාස් පටන් ගත්තාමද ප්‍රශ්න පත්‍ර තමයි කරන්න පටන් ගන්න. ඒ නිසා මේ සටහන් හරියටම ඕන. හරි. ඔය දන්නවා ජෛව ස්කන්ධේ මන්නේ ඒකකේ. මේක තමයි ඒකකේ. මොකද්ද? YR වර්ෂයකට වර්ග මීටරයට ග්‍රෑම්. වර්ෂයකට වර්ග මීටරයට ග්‍රෑම්. ලියගන්නකෝ. පහලින් යන්නේ ජෛව ස්කන්ධයේ මනින ඒකකය. ජෛව ස්කන්ධයේ මනින ඒකකය. කොයිදී? මේදී වර්ෂයකට වර්ග මීටරයට ග්‍රෑම්. ඒක පැහැදිලි කරලා යන්න. සිංහලෙන් ලියන්න වර්ෂයකට වර්ග මීටරයට ග්‍රෑම්. හරි. දැන් පුතේ අපි මොනවද? පාරිසරික පිරමිඩ තුනක් කතා කරා. ජෛව ස්කන්ධ පිරමිඩ, සංඛ්‍යා පිරමිඩ සහ ශක්ති පිරමිඩ. ඔක්කොම පිරමිඩාකාර ස්වරූපයක් ගන්නවා කියලා කිව්වා. ජෛව සංඛ්‍යා පිරමිඩේ විතරක් යටිකුරු වෙන්න පුළුවන් කියලා කිව්වා. එහෙනම් අපි ඔතනින් ඒ පාරිසරික පිරමිඩ කියන එකයි ආහාර දාම සහ ජාල ඔස්සේ ශක්තිය ගලා යන පාඩම් කොටසයි ඔතනින් අපි අවසන් කරනවා. හරි. ඊට පස්සේ අපි යනවා පාඩමේ තවත් ඉසව්වකට. අපි ඒකත් පුළුවන් ප්‍රමාණයක් අද දවසේ කරමු. ජෛව භූ රසායනික චක්‍ර. ජෛව භූ රසායනික චක්‍ර. මොකද්ද මේ ජෛව ගෝලයේ තුලත් පොළව ඒ සියලුම තැනක චක්‍රානුකූලව සිදුවන මූලද්‍රව්‍ය
එහෙමත වෙනත් ඕනෑම ද්‍රව්‍ය චක්‍රානුකූලව සංසරණය වෙනවා අන්න ඒවට අපි කියනවා ජෛව භූ රසායනික චක්‍ර කියලා එතකොට පුතේ අපිට මේ විෂය නිර්දේශයේ ඉගෙන ගන්න තියෙනවා චක්‍ර දෙකක් එකක් තමයි කාබන් චක්‍රය අනිත් එක නයිට්‍රජන් චක්‍රය කාබන් චක්‍රය නයිට්‍රජන් චක්‍රය කතා කරන් දිනවා එතකොට අපි මේ වීඩියෝ වල සටහනදී කාබන් චක්‍රය ගැන කතා කරනවා අපි ලියනවා මාතෘකාව ජෛව භූ රසායනික චක්‍ර කියලා ලියන ජෛව භූ රසායනික චක්‍ර කියලා ලියන ලියන්නේම ජෛව ගෝලයේ තුල ජෛව ගෝලයේ තුල විවිධ රසායනික සංඝටක විවිධ රසායනික සංඝටක චක්‍රීයව සංසරණය වේ චක්‍රීයව සංසරණය වේ මෙය ජෛව භූ රසායනික චක්‍රයෙන් හඳුන්වයි මෙය ජෛව භූ එකනේ භූමි කියන්නේ පොළව තුලත් රසායනිකව සංසරණය වෙනවා ජෛව භූ රසායනික චක්‍ර නමින් හඳුන්වයි මේවා ප්‍රධානාකාර කීපයකි මේවා ප්‍රධානාකාර කීපයකි මේවා ප්‍රධානාකාර කීපයකි එනම් එක කාබන් චක්‍රය දෙක නයිට්‍රජන් චක්‍රය ෆොස්ෆරස් චක්‍රය ජල චක්‍රය ඔක්සිජන් චක්‍රය ගොඩාක් තියෙනවා. ඒකෙන් අපි දෙකක් ලියා ගන්නවා කාබන් චක්‍රය සහ නයිට්‍රජන් චක්‍රය. හරි. අපි මේ වීඩියෝ වැඩසටහනේදී වීඩියෝ වැඩසටහන අවසන් කරලා මෙන්න මේ නයිට් මේ කාබන් චක්‍රය ඉගෙන ගමු. අපි ඊළඟ වැඩසටහනේ නයිට්‍රජන් චක්‍රයට යමු. ලියන මාතෘකාව කාබන් චක්‍රය. කාබන් චක්‍රය කියලා මාතෘකාව ලියන්නකෝ. මට මේ බෝඩ් එකේ ඉඩ ගන්න ඕන නිසා කාබන් චක්‍රය කියලා මාතෘකාව මකනවා. හරි මට කියන්න බලන්න මේ වායු ගෝලයේ කාබන් තියෙන්නේ කොහොමද වායු ගෝලීය කාබන් ඩයොක්සයිඩ් ලෙස මම මෙතනින් පටන් ගන්නවා වායු ගෝලීය මං ගෝ විතරක් දාන්නම් CO2 මෙන්න මෙහෙම නේද වායු ගෝලයේ තුල කාබන් තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් හැටියට දැන් අපි බලන්න වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් කොහොමද මේ පරිසරය තුර චක්‍රීය සංසරණය වෙන්නේ කියලා මේක බොහොම පරිස්සමට අපි ඉගෙන ගමු. මොකද මම කෙටි කෙටි වීඩියෝ ගොඩාක් දානවා. ඈ දැන් ඔයාලට මේ දෙසැම්බර් මාසේ අපි අග හරියදි පටන් ගත්තේ වීඩියෝ තුන්වෙනි වීඩියෝ එක. එතකොට මේ අපි ජනවාරි මාසෙට මම වීඩියෝ 20ක් විතර ඕගොල්ලන්ට නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට පුතේ මේ කෙටි වීඩියෝ ගොඩාක් කරනකොට ඉතින් සරලයි. අපට අවශ්‍ය කරන කොටස ලියාගත්තා සරලයි ඒක. පැය භාගකින් ඉවර ගන්න පුළුවන්. ඒතර පැය භාගය කියන්නේ ඔයාලට පැයක දේවල් ඉගන්නලා තියෙනේ නේකොට. අර නවත්තලා ලියා ගන්න පුළුවන් නිසා. වායු ගෝලයේ තුන කාබන් ඩයොක්සයිඩ් වායුව හැටියටයි පවතින්නේ. දැන් අපි මේ යන්නේ මම පොළොව. මේ මොකද? ශාකය. මම ඊතලයක් ගන්නවා පුතේ මෙහෙම. දැන් ඔයාලා හිතෙන් කියන්නකෝ මම මේ ඊතලේ උඩ මොනවද ලියන්නේ මේ අපි විසින්ම ගොඩනගමු ඉතින් පන්ති කාමරයක් තුල නම් ඉතින් මේවා කතා කරලා විරලා තිබුණා එහෙම කරන්න නමුත් දැන් මම කියන්නේ ඔයාලා හිතෙන් හිතනවා මම ඉතුරු ටික කරගෙන යනවා වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් කොහොමද ගහට එන්නේ මොන ක්‍රියාවලිය ඔස්සේද ප්‍රභා සංශ්ලේෂණය ප්‍රභා සංශ්ලේෂණය ක්‍රියාවලිය ඔස්සේ තමයි වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාකෝල්ටේ
ශාකවල මොන හැටියටද තියෙන්නේ? ශාකවල තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් හැටියට, පිස්තේ හැටියට තියෙනවා. මම නිකන් ලියන්නම්කෝ. පිස්තේ කියලා ලියන්නම්කෝ. ශාකවල ඔය අල බතලවල එහෙම තියෙන්නේ පිස්තේ. අර වායුගුලේ කාබන ප්‍රභා සංශේෂණය පිස්තේ හැදිලා. හරි. ඊට පස්සේ මම ඊතලයක් ගහලා මෙහෙම ශාකවලින් කාබන් ඩයොක්සයිඩ් වායුගුලට යනවා. මොකක්ද ඒ ක්‍රමී? ඒකට අපි කියනවා මොකද්ද? ශ්වසනය. ශ්වසනයෙන් කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. මම ඊට පස්සේ පුතේ ගහනවා ඊතලයක් මෙහෙම. මේ කවුද? මේක ශාක, මේක සතුන්. සතුන් මට කියන්නකෝ, ශාකවල තියෙන පිස්තේ නැත්තම් ආහාර ටික සතුන්ට එන්නේ කොහොමද? ආහාරයට ගැනීම, ආහාර ලෙස. දැන් අපේ ඇඟේ තියෙනවනේ කාබන්. කොහොමද පිස්තේ අපේ ඇඟේ නේ? අපේ ඇඟේ තියෙන පිස්තේ මොනවා හැටියද ගබඩා කරලා? ආත්මාවේ ග්ලයිකෝජන් ලෙස ගබඩා කරලා. ඉතින් අපේ ඇඟේ ඔන්න පිස්තේ තියෙන මේ කාබන් ඩයොක්සයිඩ් අපේ ඇඟට ආවා. දැන් මොකද වෙන්නේ? අපි දෙගොල්ලොමට මොකද වෙන්නේ? අපි දෙගොල්ලොම මිය යාම අපි දෙගොල්ලොම මැරෙනවා. අපි දෙගොල්ලොම මිය යාම සිද්ධ වෙනවා. මැරුණට පස්සේ අපි කවුදපත් වෙන්නේ? ඓන්ද්‍රීය ද්‍රව්‍ය. මොනවද අපිට ඒවට කියනවා? ඓන්ද්‍රීය ද්‍රව්‍ය. ඓන්ද්‍රීය ද්‍රව්‍ය කියලා කියන්නේ කුණු රොඩ්. අපි මැරුණාට පස්සේ මෙහෙම එච්චර මෙහෙම කියලා අපි මැරුණාට පස්සේ කුණු ගොඩ. ඒ මියගිය සාකහා සත්තු කොටස් වලට අපි කියනවා ඓන්ද්‍රීය ද්‍රව්‍ය කියලා. දැන් පුතේ මම මෙතනින් ඊතලයක් ගහනවා මෙන්න මෙහෙම. ඒ මොකද්ද? ඓන්ද්‍රීය ද්‍රව්‍ය දිලීර සහ බැක්ටීරියා මගින් වියෝජනය කරනකොට දිලීර සහ බැක්ටීරියා මගින් මානතර වෙනවා වියෝජනය. වියෝජනය කරනකොට කාබන් ඩයොක්සයිඩ් වායුවල් පිට කරනවා. හරි. ඊට පස්සේ මේ ඓන්ද්‍රීය ද්‍රව්‍ය කල්ප කාලාන්තරයක් තිස්සේ තිබුණාම හැදෙනවා මොනවද? ෆොසිල කරන ෆොසිල ඉන්ධන හැදෙනවා. ෆොසිල ඉන්ධන හැදෙනවා. හරි. මේ ෆොසිල ඉන්ධන අරගන්නව කවුද? කර්මාන්ත. කර්මාන්ත අරගන්නවා. ඒවා දහනය කරනවා මේ වාහන. වාහන දහනය කරනවා. මොනවද පිට කරන්නේ? වායුගෝලයට පිට කරනවා පුතේ මේවා. එතකොට මේක මම මෙහෙම ඊතලෙ මෙහෙම යනවා දිගටම. එතකොට මේවා මොකක් වෙනවද? පොසිල ඉන්ධන දහනය කරනවා. දහනය කරනකොටත් පුතේ මොනවද පිට වෙන්නේ? වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් වායු. දැන් පැහැදිලිද? ඔය ක්‍රියාව සිද්ධ හොඳට බලාගන්නයි දැන් මේ කන්දිරේට මේකක් ගන්න දැනගන්න. ඔය ක්‍රියාව සිද්ධ වෙවි තියෙනකොට තව දෙයක් වෙනවා. මොකද්ද? මේවා ජලයට සේදිලා එනවා. සේදීයා ගිහිල්ලා ජලයේ හැදෙනවා අවසාදනයේ වීම. මොනවද? කැල්සියම් කාබනේට් ජලයට සේදිලා ඇවිල්ලා ඔය විවිධ මේ කැල්සියම් කාබනේට් වගේ රසායනික සංයෝග හැදෙන්න පුළුවන්. ඈ දියවීම අපි කියනවා දිය වෙලා මේ අවසාදනය වෙනවා. මේවා මේකේ දිය වෙලා අවසාදනය වෙනවා. දිය සේදීයාම මල් දිනවා මෙතන අවසාදනය වුණාට පස්සේ කියන්නේ පතුලේ තැම්පත් වෙනවා. පතුලේ තැම්පත් වුණාට පස්සේ හැදෙනවා කැල්සියම් කාබනේට්. පුතේ ඒකනොත් මම මෙහාට ඊතලයක් ගහනවා. මේ රතු පාටින් ගහන ඊතලය හොඳට බලාගන්න. මේ ඊතල යන පැත්ත මේ කැල්සියම් කාබනේට් වියෝජනය කරනවා, දහනය කරනවා. මේ ඊතල උඩින් හරියටම ලියන්න ඕනේ. හරි. දහනය කරනකොටත්
පිට කරන්නේ කාබන් ඩයොක්සයිඩ් ඇයි කැල්සියම් කාබනේට් දහනය කිරීම මතකද නැද්ද සමීකරණය කැල්සියම් කැල්සියම් කාබනේට් කැල්සියම් කාබනේට් වියෝජන ප්‍රතික්‍රියාවක් වෙනකොට පිට වෙන්නේ මොනවද කැල්සියම් ඔක්සයිඩ් දන කාබන් ඩයොක්සයිඩ් අන්න කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා අපි කැල්සියම් කාබනේට් දහනය කරනකොට වායුවට කාබන් ප්‍රසරණ මේ තියෙන්නේ මොකක්ද කාබන් චක්‍රය බාණ්ඩක චක්‍රාකාරව සිදුවෙන හැටි එතකොට මම ආයසරයක් ටග් ගාලා කියනවා ගහ උරා ගන්නවා ප්‍රභාසන් ස්ටේෂනේට කාබන් ඩයොක්සයිඩ් වායුව ඊට පස්සේ ශොෂණය කරලා පිට කරනවා කාබන් ඩයොක්සයිඩ් වායුව වායු ගෝලයට ගහේ තියෙන පිස්ටේ ආහාරයට ගන්නවා සතුන් අපේ යගේ ග්ලයිකෝජන් ලෙස ගබඩා වෙනවා ඊට පස්සේ අපි දෙගොල්ලම මිය ගිහිල්ලා වෙලත් අයින් රීඩව් බවට පත් වෙනවා අයින් රීඩව් වේ කුණුරුඩු දිරාපත් කරනවා දිලීර සාභයක් තියලා මගින් එතකොට පිට කරනවා කාබන් ඩයොක්සයිඩ් ඊට පස්සේ අපි පොසිල බවට පත් වෙනවා කවදාද දවසක ඒ පොසිල ඉන්ධන බවට පත් වෙනවා ඒ ඉන්ධන දහනය කරනවා කර්මාන්සාලාවල එතකොටත් දහනය වෙලා පිට කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වායු ඊට පස්සේ මොකද වෙන්නේ වැහි වතුරත් එක්ක සේදිලා ඇවිල්ලා ඉවරලා ඈ අවසාදනය වෙනවා අවසාදන වල කැල්සියම් කාබනේට් වගේ දේවල් හැදෙනවා ඒ කැල්සියම් කාබනේට් දහනය කරාට පස්සේ මෙන්න මේ ක්‍රියාව සිද්ධ වෙලා හැදෙන්නේ මොනවද කාබන් ඩයොක්සයිඩ් වායු මේ විදිහට පරිසරයේ තුර චක්‍රාකාරව ගමන් කරනවා මේකට අපි කියනවා කාබන් චක්‍රය කියලා පැහැදිලිද? හරි. දැන් කාබන් චක්‍රය කියලා ඉවද? දැන් මෙහෙම පරිසරය තුල කාබන් චක්‍රීයව සංසරණය වෙන ආකාරය කාබන් චක්‍රීයව සංසරණය වෙන ආකාරය මෙහිදී අධ්‍යයනය කෙරේ. මෙහිදී අධ්‍යයනය කෙරේ. මේදී අධ්‍යයනය කෙරේ. පහලින් ලියාගන්න වෙනම කාරණාවක්. වායුගෝලයේ කාබන් පවතින්නේ CO2 වායු, කාබන් ඩයොක්සයිඩ් වායුව ලෙසටය. කාබන් ඩයොක්සයිඩ් වායුව ලෙසටය. කාබන් ඩයොක්සයිඩ් වායුව ලෙසට ඒවා ශාක වලටත් සතුන්ටත් පසටත් නැවත වායුගෝලයටත් චක්‍රීයව සංසරණය වන අයුරු පහත දැක්වේ. දැන් මොකද කරන්න ඕන? වීඩියෝ එක නවත්තලා ලස්සනට මේක ඇඳගන්න කලබලයක් නැතුව මේ හැම තැනටම ඊතල යන හැටි බලන්න. මේ නවත්තලා ඇඳගන්න. හරි, ඇඳගත්තද? ලියන්න පහලින් එක පොයින්ට් මාක් එකක් දාලා යන්න, ඩොට් මාක් එකක් දාලා යන්න කොතිත. දැන් මෙහෙම වායුගෝලීය CO2 පළවෙනි ඩොට් මාක් එක වායුගෝලීය CO2 ප්‍රභාසංශ්ලේෂණයෙන් මම මේක ගැන විස්තරයක් දෙන්නේ කෙටියෙන් ඈ ප්‍රභාසංශ්ලේෂණයෙන් ශාක තුල පිෂ්ඨයේ ලෙස ගබඩාවේ ඔන්න පළවෙනි කාරණාව රූලක් අරින්න දෙවෙනි කාරණාව ලියන්න ඒවා ආහාරයට ගත් විට සතුන්ගේ දේහයේ ග්ලයිකෝජන් ලෙස අක්මාවේ තැන්පත් වේ
ඊළඟ කාරණාව පොයින්ට් එකක් දාලා ලියා ගන්න මෙහෙම සාකසා සතුන් මිය ගිය විට සාකසා සතුන් මිය ගිය විට ඓන්ද්‍රීය ද්‍රව්‍ය සෑදී මිය ගිය සාකහ සත්ව කොටස් ඓන්ද්‍රීය ද්‍රව්‍ය සෑදී ඒවා වියෝජනීය වූ විට ඒකටම ලියන්න ඒවා වියෝජනීය වූ විට ඒ කියන්නේ දිලිර සහ බැක්ටීරියා වගේ දිරාපත් කරනවානේ වියෝජනීය විට වායු ගෝලයට CO2 පිට වෙයි වායු ගෝලයට CO2 වායුව පිට වෙනවා මෙතන රූලක් කරලා ඊළඟ පොයින්ට් එක දාන්න මෙම ඓන්ද්‍රීය ද්‍රව්‍ය මෙම ඓන්ද්‍රීය ද්‍රව්‍ය කල්ගත වූ විට පොසිල බවට පත් වේ පොසිල බවට පත් වේ කල්ගත වූ විට පොසිල බවට පත් වේ වේගය වැඩි නම් නවත්ත නවත්ත ලියා ගන්න පොසිල බවට පත් වේ ඔය ඩීසල් පෙට්‍රල් භූමිතල් ගල්ලාගුරු පොසිල බවට පත් වේ ඒවා දහනය කර විට CO2 වායුව වායු ගෝලයට පිට වේ. CO2 වායුව වායු ගෝලයට පිට වේ. ඊළඟ ඩොට් මාක් එක දාලා යන්න. මේ මෙතන මෙතෙන් එන්නේ වායු ගෝලයේ CO2 වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වායුව ජලයේ සේදී කියන්නේ වැසි ජලය සේදී ගොස් ජලයේ වැසි ජලය සමග සේදීලා ගිහිල්ලා අවසාදිත පාෂාණ කැල්සියම් කාබනේට මෙහෙම ලියනොත් තමයි කැල්සියම් කාබනේට් වැනි අවසාදිත පාෂාණ සෑදී කියලා ලියන කැල්සියම් කාබනේට් හුණුගල් වැනි අවසාදිත පාෂාණ සෑදී ඒවා වියෝජනය කර විට ඒවා වියෝජනය කර විට කාබන් ඩයොක්සයිඩ් වායුව පරිසරයට පිට වේ පරිසරයට පිට වේ එහෙම කියලා මෙන්න මේ වියෝජන ප්‍රතික්‍රියාවලිය මෙන්න මේ වියෝජන ප්‍රතික්‍රියාවලිය හරි ලියවද හොඳයි ඊට මම තව චූටි වීඩියෝ එකක් තමයි මම මේ අවස්ථාවේ කරේ ඔයාලට ජෛව ස්කන්ධ පිරමිඩ සහ සංඛ්‍යා පිරමිඩ කතා කරා ඊට පස්සේ ජෛව භූ රසායනික චක්‍ර කියන්නේ මොනවද කියලා කතා කරලා උදාහරණ දෙකක් කතා කරලා ඒකෙන් දීර්ඝ විස්තරයක් මම කාබන් චක්‍රය ගැන කතා කරා. ඒතර මේ පැය භාගය විතරගේ පුංචි වීඩියෝ එකකින් මෙන්න මේ කාබන් චක්‍රය කතා කරනවා. අපි තව හෙටම අනිද්දා හැම වෙලාවෙම විමසිල්ලෙන් ඉන්න ඔයාලගේ WhatsApp group වලට මේ පණිවිඩ දෙනවා. ඒතර හෙටම අනිද්දා මේ අපි නයිට්‍රජන් චක්‍රය සහ පරිසර දූෂණය කියන කොටස ඔයාලට නැවත අලුත් වීඩියෝ එකකින් හතරවෙනි වීඩියෝ හැටියට ඔයාලට ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා විමසිල්ලෙන් ඉන්න. ආයුබෝවන්.